මේක ප්‍රශ්නයක් තියෙනවා මේ අපි ලෞකික ජීවිතයේ පිළිබඳව කරන කටයුතු වලදී අවශ්‍ය දෙයක් මම ආර්ය මාර්ගයේ ගමන් කිරීම පිණිස හැකි හැම වීර්යයක්ම දරමින් දස අකුසල් වැඩපිළිවෙලින් පංච දුස්සක්යෙන් වෙන්න හැකි සෑම වේලාවකදීම නිවන් මඟ වඩන කමඨහනක් වඩමි. මම ජීවන උපාය ලෙස එළවලු වගා කරමි. පාලි බෝධ නාසක භාවිතා නොකරන අතර බල පිහිටනසේ ජීවම් කරන ක්‍රමයට දිට්ඨි පාණ ඵලිප්පු උද සිද්ධි ආදී ආකාර ගාථා 21 වරක් මතුරා. ඊට පසුව සමීනත්ින් ජලමාන්නා කියන ගාථාවක් අලංකතෝදේ කියන ගාථාවක් කියන ගාථාවලින් 27 වරක් කියලා අපට හැඳීමට පෙරගත් ජලයේ සෙත්තර වගාවට ඉදීම කළෙමි. එයින් සෑහෙන යහපත් ප්‍රතිඵල ඇතත් දිලීර රෝගනා සමහර භෝගවලට පණුවන්ද සෑම සිදුවිය. සෑහෙන ලොකු බිල් ප්‍රමාණයක වගා කරන නිසා පිරිසිදු බැංගලයකට වතුර දමා සිටීම කළෙමි. ඉහතක මෙහි අඩුපාඩුවක් තියෙනවා කියලා මම අහන්නේ. සෙත්සාන්තියක් කරලා හිටන් ඒ විදිහට සකස් කර ගැනීම ප්‍රශ්නයක් නෙමෙයි. ඒක සකස් කළ ගන්නවා මේක හරමේ 28 වරක් ඇද්ද කියලා මේ ලොකු ප්‍රමාණයක් වදා කරන නිසා බැරලයක් වෙන්දියකට වතුර පුරවලා හදලා ගන්න ඕනේ. ඉතින් එහෙම දෙයක් ගන්න 28ක් නෙමෙයි 108ක් විතර වැඩිපුර ප්‍රමාණයක් සෙට් කරලා ගන්න ඉතරයි තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද දිනෙන් දින මෙහෙම කරගෙන යනකොට ආසේවන ප්‍රත්‍ය කියන ප්‍රත්‍යයක් තියෙනවා. නැවත නැවත සේවනය කිරීමේ යහපත් දේ වුණත් බල පිහිටනවා. එන් දෙන්න එකමින් සාර්ථක වෙයි. ඒ ක්‍රමයට දිගෙන් දිගට කරගෙන යන්න ප්‍රශ්නයක් නැහැ. වැඩිපුර ප්‍රමාණයක් සෙට් කරලා ගන්න වැඩි වසර ප්‍රමාණයක් තියෙනවා. එහෙම සෙට් කරලා ගත්තාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ආසේවන ප්‍රත්‍යයෙන් නැවත නැවත සේවනය කිරීමෙන් ලැබෙන ශක්තිය ක්‍රියාත්මක කළා ඉතින් හුඟක් බල පිහිටලා සෑහෙන දුරට ඒ පාලි බෝධ මර්ධනය වෙලා යනවා. ඒක තමයි කරගන්න තියෙන්නේ. මෙයාගේ වගාවක් කරනකොට මේ පෙර අනුගමනය කරපු පැරණි ක්‍රම තිබුණා. ඒ චාරිත්‍ර බුද්ධ දේවල් ඒවා දැන් නැහැ. ඒවට හුඟ දෙනෙක් කියන්න පටන් ගත්තා මේ කාලේ. අතිපණ්ඩිතය තමයි වැඩි හරියක් කියන්නේ මේ ගස්කොලන් ඇදරුවා ඉස්තර මිනිස්සු ආදි වගේ කියන කතාව. ඒකෙත් එක්තරා විද්‍යාවක් තියෙනවා. බාහුන්තේ සරණන් යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්කතේ තියානි මාංශා බය පණ්ඩිතා නේතන්තේ සරණන් කේමං නේතන් සරණ මුත්තමං නේතන් සරණ මහගම්ම සබ්බ දුක්ඛා පමුච්ඡතු යෝත බුද්ධාන්ත ධම්මාන්ත සංඝාන්ත සරණං ගතෝ සත්තාරි අරිය සත්‍යානි සම්මපඤ්ඤාය පස්සේදී කියන මේ බුද්ධ දේශනාව අරගෙන ඉස්සර හිටව මොහොල මිනිසු ගස්කල් ඇදුවා මේ ආදි වශයෙන් කියන කොටසක් මේකට කියනවා. බුදුදහම ලෝකේ පවතින ඉස්සර මිනිසුන්ට නිවන් දකින්න දහමක් තිබුණේ නැහැ. ලෝතරා බුදුන්වහන්සේ ලෝකේ පහළලා ඒ ධර්මයේ දේශනා කරනකන් කාටවත් නිවන් දකින්න මගක් තිබුණේ නැහැ. එදා ඒ ආයත තිබුණ ලෞකික පිළිසරණක් හොයාගන්න ක්‍රමයක් විතරයි. බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ කියන මේ ත්‍රිවිධ රත්නේ විද්‍යාමාන නැති කාලේ විවිධාකාර ක්‍රම උපයෝගී කරගෙන ඉතුරු යහපතක් කරගන්න කටයුතු කළා. ජීවත් වීමේ ජීවනෝපාය සකස් කර ගැනීමේදී නොඑක ආකාර ක්‍රම උපයෝගී කරගත්තා. එහෙම ක්‍රම හටාවක් තමයි ඒ කාලේ තිබුණේ. නමුත් සාම්ප්‍රදායිකව ඒ සත්‍ය කරගෙන ආපු නිසා එයින් එහාට දෙයක් මිනිසුන්ට විෂය වෙලා තිබිච්ච නැති නිසා ඒක නිවන් දකින්නමගක් නෙවෙයි කියලායි බුදුදහම ආසේ දේශනා කළේ. මෝඩ මිනිසුන්ගේ මෝඩ වැඩක් පුහු වැඩක් කියන එක නෙමෙයි එතන කිව්වේ. ඒකෙන් නිවන් දකින්න බෑ. නේතන්තේ සරණං කේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම් සබ්බ දුක්ඛා පමුච්ඡති. ඒ සරණේ කේමයට හේවත් බය නැති කරගන්න හේතුවක් නෙමෙයි. ඒ සරණේ සසල දුකෙන් විදින්න බෑ. ගස්කල් වලට සරණ ආව මොන හරි ඒ කරන ආව වත් පිළිවෙත් මාලාවල් කරනකොට ඒකෙන් සසල දුකෙන් විදින්න බෑ. නේතන් සරණ මාගම් ඒක නිවන් දකින්න මගකුත් නෙමෙයි. හබ දුක්ඛා පොන්ට සියලු දුක් කියලා වර කරන්න ක්‍රමෙකුත් නෙමෙයි. ඒ නිසා බුදුරණාහි ඔය ටිකයි එතන වෙන්නේ.
ඒ කිසිම වැඩක් නැති හරයක් නැති වැඩක් කියලා කිව්වා නෙමෙයි. ඒක නිවන් මාර්ගක් නෙමෙයි කියලායි වෙන්නේ. නිවන් දකින්න අවශ්‍යයි යෝට බුද්ධංච ධම්මංච සංඝංච සරණංගත. බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ ධර්මයේ සරණගත වෙලා. කරේ සුබර්ණායක. සත්‍යාරි අරිය සත්‍යානි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සම්මපඤ්ඤාය පස්සේදී සම්මා සම්‍යක් ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් අවබෝධ කරගන්න පුළුවන් සියලු දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා කාරණේ විග්‍රහ කරලා දුන්නා. මොකද ඒ කාලේ වෙනකොට මිනිස්සු පිළිසරණ බලාගත්තේ නිවන් දකින්න නෙමෙයි. තමන්ගේ මොනවා හරි මේ තියෙන ලෞකික දුක් කරුණු ගැහැට දුරු කරගන්න ඒ කාලේ වෙනෝටි විච ක්‍රමයක් වෙන ක්‍රමයක් තිබිච්ච නැති නිසා. ඒක ලෞකික ක්‍රමවේදය. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ වෙනකොට මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇති වුණාම සුජාතා විදුදුවත් ගහකට ගිහිලා ඉතින් නුග ගහකට ගිහිල්ලා වාරයක් වෙලා තමන්ට දරුවෙක් ලැබෙන්න කියලා නුග ගහට නෙමෙයි වාරනේ නුග ගහේට දෙවියන්ට කියලා පැහැදිලිව කියා දීලා. නුග ගහට වාරනා නෙමෙයි නුග ගහ ඇදුරු කරව හිටව අධිග්‍රහිතව දේවතාවටයි වාරයක් උනේ. වෘෂ දේවතාවෝ ඉන්නවා බුදුරණන් හතේ පැහැදිලිව දේශනා කරනවා. වෘෂෝල්ට අධිපතිව විදාකාර බෝමාරු දේවතාවෝ ඉන්නවා. මේසුවේ දේවතාවන්ට ඒකාකාර බුද පූජා කියලා ඒ දේවතාවන්ට කරන්න පුළුවන් යම්කිසි ආශිර්වාදයක් තියෙනවා නම් ඒ ආශිර්වාදයක් ලබනවා. ලබාගෙන තමන්ගේ ලෞකික කටයුතු ඉෂ්ට කරගන්න. එහෙම කරන්න පුළුවන් දේවතා කොට්ටාසයක් ඉන්න බව දේශනා කරලා තියෙනවා. යම් කෙනෙක් එවන් දේවතාවන්ට බුදු පූජෝ පහඩයක් තියලා ඒ වගේම මින් පෙද්දෙවල එින් දේවතාව හතුරුලපත් වෙනකොට සතුරුලපත් වෙච්ච දේවතාව අතදරුවෙක් වාගේ ඒ දන් දුන් පුද්දලිය ආරක්ෂා කරනවා. දිව්‍යංගේ ආශිර්වාදේ ලබන්නා වූ අභිවෘද්ධියක් ඉත පිරිහීමක් නැහැ කියලා දේශනා කරනවා. ඒ දේශනාව කීපෝ දීගනිකායේ තියෙනවා. මැදම නිකායේ තියෙනවා කීපයකම විග්‍රහ කරලා තියෙනවා. පාටලී නැවිදි නගරය රකත් කරනකොට නෑ පළවල් ගම කියලා කියන්නේ. සුනීත වස්සකාර කියන ඇමතිවරු දෙන්නේ ඔය ගම හදන අවස්ථාවක් මුල් කරගෙන. බුදුරණන් වහන්සේ දැකපු සිද්ධියක් දේවතාවෝ දහස් ගණන් සිය ගණන් එක එක මහේ ශාකේ අල්පේ ශාකේ දේවතාවෝ එක පැත්තකට යනවා දැකලා මේ ප්‍රහාරණ යන්නේ කියලා ආවර්ජනා කරලා බලනකොට දැක්කා මේ සුනීත වස්සකාර කියන දෙන්න හදන ගමටයි යන්නේ. මොකද කරන්නේ බලනකොට ඒ ගම පිළිබඳව ඒ අයගේ පුණ්‍යවන්තක වනු මොකද ඒ අය ඒ දෙවියන්ට වාරහාර වෙලා තියෙන්නේ. ඒ කරලා ඉවරනාට පස්සේ ඒ අයට පුණ්‍යානුමෝදනා කරන වර පොරොන්දුවක් වෙලා වාරයක් වෙලා ඒ දේවතාව වැඩිලා ඉතින් ඒ විදිහට මහේ ශාක්‍ය දේවතාව මහා පිනැත්තන්ගේ පිනැති අයගේ ස්ථාන වලට අරක් ගන්න. ඒ වෙලාවේ රාජරාජ මහා මාත්‍යාදී ලොකු උසස් අයගේ ආධාර උපකාරය එයාට ලැබෙන්න මග සැලසෙයි. දේවතා ආශිර්වාදයක හැටි. මධ්‍යම ශාක්‍ය දේවතාව මධ්‍යම මට්ටමේයගේ ස්ථාන තරගෙන ඒවට ආශිර්වාද කරනවා. මධ්‍යම පන්තියේ ජනතාවගෙන් එයාට ආධාර ලැබෙන්න මග පෑදෙනවා. දේවතාවන්ගේ අදහස් මුල් කරගෙන එයාට හිතේන හැටි වෙන්නේ. අල්පේ ශාක්‍ය මට්ටමේ පොඩි පොඩි අයගේ වට අල්පේ ශාක්‍ය දේවතාව අරගෙන ඒවට ආශිර්වාද කරනවා. එයාට සාමාන්‍ය මට්ටමේ ජනතාවගෙන් උදව් උපකාර ලැබෙනවා. මේ ආකාරයෙන් බලයින් දැටි ඒ ගමේ සක්‍රීයත්වය තියෙනවා පේනවා. මේ කාරණේ දැකලා බුදුරන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට ওই කාරණේ දේශනා කළා. ඊයේ රාත්‍රියේ මෙන්න මේ සිද්ධියක් වෙනවා දැක්කා. මේ දෙවෙන්නේ මෙන්න මේකයි කියලා විග්‍රහ කළා. ওই ගම හදලා ඉවරේනවා. සුනීත වස්සකාර කියන මේ දෙන්න ගමේ කටයුතු ඉවර කරලා ඉතින් බුදුරන් වහන්සේ සහිත මහා සංඝරත්නයට ආරාධනාවක් කරලා මහා දානයක් දුන්නා. ඒ දානි දීලා හිටන් බුදුරන් වහන්සේට කියලා ඒ කරපු කටයුතු කළ දුන්නායට ආශිර්වාද කළ මහා පුණ්‍යානුමෝදනාවක් කළා. මෙන්න මේ කාරණේ වෘත්තිනේ බුදුරන් වහන්සේ දේශනා කළා. යම් කිසි කෙනෙක් ඒ ඉත දේවතාවන්ට යහපත කරලා දෙන දේවතාවන්ට තවාගේ උපකාරයෙන් උපකාර වශයෙන් ඒ බඳු දන් පින් දීලා හිටන් පින් පෙ දෙනකොට ඒ දේවතාවින් සතුටු වෙලා චිත්ත ප්‍රසාදයට පස් දේවතාවෝ ඒ දන් පෙ දුන්නායට ආශිර්වාද කරනවා. මව් කෙනෙක් අතදරුවේ කාරසා කරනවා වගේ ඒ දෙවියන්ගේ සැපවත් ආශිර්වාද උන්ට ලැබෙනවා. දෙවියන්ගේ ආශිර්වාද ලබන්නා වූ ඇයට අභිවෘද්ධියක් මිස පිරිහීමක් නැහැ කියලා. ඒ කාරණේ විග්‍රහ කරා. යම් දවසක ජලයකින්, ඉන්නකින්, මෙහෙම වාතයකින්, මෙහෙම බාහිර දෙයකින් මේ ගම විනාශ වුණොත් මිසක් නැත්නම් නිකන් විනාශ වෙන්නේ නැහැ කියලාත් පෙන්නනවා.
ඉතින් මෙන්න මේ ආකාරයෙන් බුදුරන් වහන්සේ පැහැදිලි කළා දේශනා කළා තියෙනවා දෙවියන්ගේ ආශිර්වාදයෙන් මිනිසුන්ට යහපතක් වෙනවා කියලා පැහැදිලිව දීගණිකායි මහා පරිනිබ්බාන සූත්‍රයේ එක කොටසක ඔය විස්තරේ දිනනවා. ඉතින් ඒ වගේ තවත් සූත්‍ර කිහිපයකම ත්‍රිපිටකයේ මූලික ත්‍රිපිටකයේ තියෙන දැන් කියනවා විදිහටම දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන අයට අභිවෘද්ධිය අපිට පිළිහිමක් නැහැ කියලා. මෙත්පත්න කෙනාට 11 සානිසංශේ එක තමයි දේවතා ආරක්ෂාන දෙවියෝ ආරක්ෂා කරන මෙහෙම වෙන්න පුතන් තියෙනවා. බිසුණු හසිරලා පෙළලා තියෙනවා කාමසිතුවිලි හිත හිතා නිදාගත්තොත් එහෙම ඒ ඇයිද මේ කාකාර කාම සිහින පේනවා කාමක හැඟීම් අතු වෙලා ඇති වෙනවා විකෘති සිද්ධ වෙනවා දෙවියෝ ආරක්ෂා කරන්නේ නැහැ කිය. යහපත් වී මෙත්වරලා ඒ ආකාරයෙන් නිදා ගන්න කියලා දෙවියන් ආරක්ෂා කරනවා කියලා පෙන්නලා තියෙනවා. ඉතින් දෙවියන්ගේ රැකවරණය කියන එක බුදුරජාන් වහන්සේ එපා කිව්වේ නැහැ. හැබැයි නිවන් දකින්න බෑ. නිවන් දකින්න නෙමෙයි මේ සිනාවේ ජීවිතෙන් ලෝකේ කටයුතු කර ගැනීමට දෙවියන්ගේ ආශිර්වාදයෙන් මිනිසුන්ට ලැබෙනවා කියලා ඒකේ යහපතක් වෙනවා කියලා පෙන්නනවා. උපකාරයේ කෘතෝපකාර කිරීම වශයෙන් මිනිසු විසින් දෙවියන් උදෙසා සානමාන පූජා සත්කාර කරලා පුණ්‍යානුමෝදලා කරපුවාම මේ සතුටෙන් දේවතාවෝ අතදරුවේ ආරක්ෂා කරනවා වගේ පිළිස ආරක්ෂා කරනවා. දෙවියන්ගේ ආශිර්වාදයෙන් ලබන ආයයට අභිවෘද්ධිය අපිට පිළිහිමක් නැහැ කියලා දේශනා කළා. හැබැයි මේ කාරණේ වරද්දා ගන්නවා නිවන් දකින්න දෙවියන් අදහන කියත් නම් ඒක මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. නිවන් දකින්න දෙවියන් තියා මහා බ්‍රහ්ම ඇදහුවත් බෑ. ලෝකේ ඉන්න කිසිම පුද්ගලෙක් බාහිර ආසනෙම බැහැර කවුරු ඇදහුවත් බෑ. එහෙනම් ත්‍රිවිධ රත්නය අදහන්න ඕනේ. ත්‍රිවිධ රත්නය අනුගමනය කරලා නිවන් අවබෝධ කරගන්න ඕනේ. දැන් ලෝකේ ඒතෙක් කාල හිටියේ ත්‍රිවිධ රත්නය ලෝකේ විද්‍යාමයලා තිබුණේ නැහැ. අවුද්දෝත්පාද කාලේ මිනිස්සු පුරුදු වෙලා තිබුණේ දෙවියන්ගෙන් ගන්න කටයුතු කර ගැනීමට කරන වැඩ පිළිවෙල. ඉන් දේවතාවෝ මිනිසු ආශ්‍රය දින දේවතා කොට්ටාසයක් ඉන්නවා. වැඩි හරියක් ඉන්නේ ගස්කල් පර්වත වගේ දේවල් ඇතුළු කරගෙන. ඒවැ තමයි විමන්ති. ඒ නිසා මිනිසු මොකද කරන්නේ? ඒ වාරස්සා ගැනීමට ඒ ගස්කොළන් වලට යම් යම් රැකවරණ ආශිර්වාද සහසලා පොහොර දාලා මේ වගේම ජලිය දාලා ඒවා රැකලා දීලා ඒවත් තිබෙනා වූ බාධක මහා වැල් ගිහිලා විනාශ වෙනවා නම් ඒවා අයින් කරලා සුද්ධ කරලා මෙහෙම අදලට මේ ගහ අදිග්‍රහිත දේවතාවයෙක් ඇත්නම් ඒ දේවතාවට යහපත වෙනසයි මේ කරන්නේ මේ ටික කියන දා විදිහට හදලා දෙනවා. හදලා දීලා තමයි දේවතාවට කෙරව උදව්වෙන් උදව්වක් කරලා දේවතාවට තමන්ගේ ප්‍රශ්න කියනවා. මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. යම් කිසි තමන්ගේ බලයකින් ඒක निराකරණය කරලා දෙන්න කියලා ඉල්ලීම් කරනවා. ඒ දෙවියන්ටත් දේව පුණ්‍ය විදියක් තියෙන නිසා ඒ පුණ්‍ය විදියෙන් කරන්න පුළුවන් ආශිර්වාදයක් ඇත්නම් කරනවා. ඒ ආශිර්වාද ලැබන අයට ලෞකික ඉරිදීයක් ලැබෙනවා. ඒක අලුවක් නැහැ. සප්ත අපරිහානීය ධර්ම දේශනා කළා වජ්ජින්. ඒකට දේශනා කළා ඒකේ 6 වෙනි කාරණේ පෙන්වන්නේ. එතෙක් පුද පූජා කරපු පැරණි දේවාල කොවිල් ආදියට ඒවා කරන්න. ඒ සතුටු වෙන දේවතාවන් නිසා ඔවුන්ට පරාජයක් ලැබෙන්නේ නැහැ. අභිවෘද්ධියක් ලැබෙනවා කියලා එතන පෙන්වන 6 වෙනි කාරණේ වගේ. හැබැයි ලෞකික වශයෙන් මේ සියල්ල පෙන්වනකොට නිවන් දකින්නා මේකක් කරලා හරියන්නේ නැහැ. ඉත ලෞකික කටයුතු කරන්න එපා කිව්වා නෙමෙයි ඒකෙන් නිවන් දකින්න බෑ කියලායි කියන්නේ. දැන් ওই ටික අරගත්තාට පස්සේ ඔබ විනාශ කරලා ඉතින් දෙවියන් සම්බන්ධ කරලා ඉතින් මේ මිත්‍යා සංකල්පයක් සිවාගමිනේ නැති නම් එහම ආදී වශයෙන් විලාකාර මත දෙනවා. නමුත් එහෙම එකක් නෙමෙයි වෙන්නලා තියෙන්නේ දෙවියන්ගේ ආශිර්වාදේ ලබන්න පුළුවන්. දැන් මේ වගේ අවස්ථාවල ඊට සුදුසු ගස් තියෙන. දැන් මේ වගේ විශාල ගොවිතැනක් කරනවා නම් හිතන්න කොහොම පැල් ටික. හතර ගුණේ හරි හිටෝනේ. ඊටෝලා ඒවට සත්කාර කරනවා. මේ ගසට අදිග්‍රහිත දේවතාවෝ ඉන්නවා නම් ඒ දේවතාවන්ටත් ඉවන් වේවා. මේ කරන සත්කාර නිසා ඒ ආගේ ආශිර්වාදයෙන් මගේ ගුවිතැන් වල තියෙන බාධා කරන දුරු වෙන මගේ පෑදේවා කියලා ඒ විදිහට ලෞකික වන්නා වූ ආධාරයක් ලබන්න පුළුවන්. එහෙම ක්‍රමයක් තියෙනවා. එක්තරා කාන්තාවක් කිලෝ 300 ගාණක් වර වට්ටක්ක ගෙඩියක් ඉදිරිපත් කරලා තිබිලා තියෙන එක්තරා ප්‍රදර්ශනයක්. බොහෝ විහාරයේ පාත්‍රයේ ඉඳ දැන් මේව දැකලා මම ඉති මේ විස්තරයක් තිබුණ දෙයක් මේක හිතා ගන්න බෑ. දැන් තමයි කුපිතන් පිළිවදෝ කටයුතු කරන්නා වූ රජයේ මණ්ඩල වල හිතා ගන්න බෑ මෙච්චර එකක් හැදුනේ කොහොමද කියලා. ඒ අය ගිහිල්ලා මොකද කරන්නේ? ඒ කුසිකාරණ විදාරින් ගිහිල්ලා අර වට්ටක්ක ගෙඩිය තිබ්බ කාන්තාව හම්බෙන්න ගියා. එයා හම්බෙන්න ගිහිල්ලා ඉතින් බලුවට පස්සේ කොහොමද මේ හැදුනේ කොහෙද කියලා විස්තර අහනකොට
ඉතින් එයා පින්නවා ඒ මගේ දරුවෝ ඉන්න තැනදී එයා කැතික වත්තප් වෙන්න එයාගේ පොඩි පොඩි ඩැන්ස් කරන හිම ප්‍රමාණ එයා කැමති නැහැ මිරිස් ගහ වට්ටක් ආවද එහෙම කියනකට කැමති නැහැ ඒ මගේ දරුවෝ එහෙම කතා කරන්න එපා කියලා කියන්නේ වට්ටක් ආවද කියන්නේ ලොකු දුව සැකරි වලට පින්න වලට කියන්නේ පොඩි දුව පොඩි දුවලා මේ ලොකු දුව කියන අය වට ඉතින් අපි ගස්වල ගියා දෙන්නේ සහෝදර සහෝදරයන්ට කියන විදිහට අමතන්ද කිය. ඒක දැක්කොත් එහෙන 21 20 වැඩක් වගේ ලෝකයට වෙන්නේ. ඉතින් යාගින් හදලා මොනවද දාන්න පොර සහායන පොර මොනවද? ඔය එකක්වත් මම දාන්නේ නැහැ කොම්පෝස් පොර දාන්න. මොනවද ගහන බේත් මේ වගේ. මොන බේත් ගහන්නේ? මගේ දරුවෝ ඉතින් ඒගොල්ලෝ හැක ගන්නවනේ. අයියලා අක්කලාට නංගිලා වලිලා කියන ඔය විදිහට තමයි උත්තර දෙන්නේ. ඇර හිතා ගන්න එපා මොකද මේ කියන්නේ කියලා. මියා මේ ගොවි ටැංක කරන ප්‍රමි බඩු ගහක හැදෙන්නේ නැත්නම් යම් කිසි රෝගයක් එතන හිටවනවා ඒකට ප්‍රතිශක්තිය තියෙන ඒ වගේම කොළ කොළ වෙන එක බඩු ගහක හැදෙන්නේ නැත්නම් බඩු ගහලම මිරිස් පැලයක් හිටවලා කියනවා ඔන්න මේ අයියට මම ගෙනත් දුන්න චූටි අයියට ගෙනත් දුන්න මල්ලි කෙනි මල්ලි ආරක්ෂා කරගන්න ඕන මම පුතාලත් ගෙනත් දෙන්නම්කෝ එහමගේ පුතාලා ගෑර මම පුතාලා කන්ද ගිරන් දෙනවා පුතාලා වතුර දීවා ඒ මේ ළමයින්ට කරන්න කතා කරනවා වයි කර කර ගස්වල වතුර දාන්නේ පොර දාන ඔන්න ලොකු පුතේ මලි වලා ගන්න ඔහම කියලා ගහලන් හිටවනවා අර මිරිස් වැලේ කොල කොල වෙන්නේ දැන් මේ අපි දකින්න ඇති වැත්තක් මේ ගස්වල තියෙනවා ශක්ති විශේෂයක් එකින් එකට ආරස්සාරේ කිරණ විශේෂ තියෙනවා මෙයා හැම ගහකීම විහිදෙනවා මේක නවීන විද්‍යාවේ අද හොයාගෙන තියෙන මේ කිරියාණු කියන ක්‍රමයට ෆොටෝ ගන්න කැමරා වලින් පවා මේව අරගත්තාම මේ ගස්වලින් විහිදෙන ශක්ති විශේෂ දකින්න. යා විවිධ පරීක්ෂණ කරලා තියෙනවා. මෙන්න මේ ශක්ති විශේෂ ගිහිලා ඉතින් ඒවට බාර දුන්නාම ඒවට අර හැංගීම් ඇති කරනකොට කොම්පියුටර් ක්‍රියාත්මක වෙනවා වගේ ඒවයි ශක්ති ක්‍රියාත්මක වෙනවා. ඒ ගස්වල හිත තියෙනා නෙවෙයි. ඒවත් නිකන් ඉතලා කොම්පියුටර් හා සමානයි. කොම්පියුටර් හිත නැහැ. අවු දුන්න දතේ ලංකෝලෝ කොම්පියුටර් එකේ ආත්මිකලයි මනුස්සයා කරන වැඩ. මිනිහාගේ මිනිත් හිතකින් අර වගේ දේවල් කරනවා. ඒවට එහෙම ආමන්ත්‍රණය කරනවා. ඒව හරියට වැඩෙනවා. යාගේ පොඩි ජීවන හැම දෙයකම බොහොම සත්‍යයක බලතාවක් තියෙනවා ඒ විදිහට හැදිලා තියෙනවා. ලොකු ගහ පිටෝල හිටන් ලොකු ගහට කියනවා ඔන්න ලොකු පුතේ මල්ලිලා බලා ගන්න නංගිලා බලා ගන්න කරදර වෙන්නේ එහෙම දෙන්න එපා. මම පුතාලා ගේනක කන්න තුනක් පුතාලා බලිගිනිද කොහොම මේ දරුවන්ට කතා කරනවා වගේ හා තමයි ඒ පාසල් ගුරුවරියා මේ පෙන්සන් ගිය කෙනෙක් යා නවා කරා අර විශාල ශාස්ත්‍රීයකත්වයක් අර පරදාවත් කියලා තියෙනවා මේ කාරණේ අද අපි දන්නේ නැතුවට මීට පෙර මේ අක්ෂාංග ආයුර්වේදයේ පව තිබිච්ච ක්‍රමයක් අද අපි කිව්වොත් එහෙම ඇහැර පොත් අගේද කියලා ගියා ගත්තා හරි මොකක් හරි ගත්තා බොරුවක් හරි ගත්තා ගැරුවා පතුල් ගහගත්තා අරන් ආවා බේත් හදා ඔය අද ගන්න එක එදා ඒ අස්ථාංග ආයුර්වේදේ ඔහොම නෙමෙයි වෙන්නලා තියෙන්නේ ගහක පොත්තක් ගන්න ඕන නම් ගහ ළඟට ගිහිල්ලා වටපිටාව සුද්ධ කරලා ගහන පොර ජලයේ ආදිය දාලා ගහට ආදරෙන් කතා කරලා කියන්නේ උස රාජයාණනි මට මේ අසනීපයක් තියෙනවා මට මේ බේත් පොත්තක් අවශ්‍යයි මට මේ බේත් පොත්ත ලබා දෙන්න. එහෙම කියලා ඉතින් සැලක් ලබන කරලා තියා ඊළඟ දවසේ ගහට පළඳක් නොවන විදිහට ගහට කරදරයක් නොවන විදිහට ගහන දිය පොත්තක් ඉතුරු වෙන්න අර පොත්ත ඉමි දිරෝ ගන්න. ඒ පොතේ විශාල අවශ්‍ය හැකියාවක් ගැබ් වෙනවා. ඒ ගුප්ත ක්‍රම අද නැහැ. පුරු පොත් වාසේ දිවිත වහගෙන ඉවරයි. එදා බේත් හැදී ඒ ක්‍රමෙයි. යම් කිසි බැලේකින් බේතක් ගන්නවා නම් ගත්තෙත් ඔය ක්‍රමෙයි. ඉතලා කියලා තියා යම් කිසි කලින් දකලා තියෙනවා එහෙම තමයි ඒක අරගන්නේ එහෙනම් ඒ වෙයි ශක්තියක් ගැබෙන්න ක්‍රමයක් එදත් හොයාගෙන තිබිලා තියෙනවා මේ ආදී ඉතුරු දුන්නේ ඒ ඉනිසි වාහිත වැහිලා ගියාට පස්සේ අද ඒවා ගණන් ගන්න නැහැ ඒ නිසා තමයි ওই බේත් අවශ්‍ය ශක්ති ප්‍රත්‍ය වෙන්නේ නැති බොහොම අඩු වෙලා තියෙනවා එදා ගත්තේ ඔන්නේ ප්‍රමේය ওই ප්‍රමේය තමයි උත්සලඟට ගිහිලා මිනිස්සු හටේසු කළේ ඒ කාලේ මිනිසු අධිෂ්ඨාන පැත්තක් පංචේන්ද්‍රිය ගෝචර නොවන පැත්තක් මේ ගස් වලින් දැක ඉරිසවරුන්ගෙන් ආවාසය ලැබුවා. ඉරිසවරු දැක්කයි ගස් කොළන් වල අධිග්‍රහිත දේවතාවු ඉන්නවා කියලා.
ඒ දේවතාව සන්තෝෂ වෙනවා. ඒ ගස්කොළන් වලට සතු සපායම් කරලා ඒ විදිහට කරනකොට ඒගොල්ලෝ ආශිර්වාද කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල පෙන්නලා තියෙනවා. මේ ගස් වලට අධිපති දේවතාවෝ ඉන්න බව. මල් ගඳ අරගත් දේවතාව, මුල් ගන්ධී තරගත් දේවතාව, හර ගන්ධී තරගත් දේවතාව මේ ආදි වශයෙන් මේ විග්‍රහ කරලා තියෙනවා. උගාපුරිටම ওই දේවතාව පිළිබඳ විස්තර. ඊබැඳි ඒවට අරගත් විශාල පිරිසක් ඉන්නවා කියන. ඒක අවස්ථාවක විග්‍රහයක් වෙනනවා. මාළුවා කියන වැලි ඇටේ ඇහැට පේන්න ඉතල පුංචි එකක්. බොහොම හිතාම කුඩයි. අබෑටිය තරංගවත් නැහැ. ඒ තරම් හිව මැටය. මේ වාලුවා ඇටේ කියලා කොයි හරි වැටුණාට පස්සේ කේස් ගහක් වාගේ පුංචි වැල තමයි ඉතල පටන් ගන්න. කේස් ගහක් වාගේ තමයි වැල ඇටේ දියලා වැල වෙලා ඉන්නේ. කේස් ගහක් වාගේ ඇදිලා තමයි මේක ඇදිලා ඉන්නේ. ඕක ඇදිලා හිටන් ඊට පස්සේ පුංචි ගහක් හරි ඇදිලා ගිහිල්ලා එන්නෙන්ද ලොකු වෙලා මහ ගහක් වටේ ඇදිලා ගිහිල්ලා මුළු ගහම වහගෙන ගහ මගල දානවා. ඒ තරම් විශාල වැලක් වෙලා මේ මාළුවා වැලේ හැදී හැදෙන්නේ බොහොම පුංචියට. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක තියෙනවා ඔය මාළුවා වැටයක් ඔක හුලක යනවා. හුලකට තමයි දූල් බල් යනවා කියලා කියන්නේ. ඒ වගේ පුංචි දූල් ප්‍රයණක් එක්කලා හුලකට අහුවෙලා ගිහිල්ලා දේවතාවියක ඉන්න විමානයක් තියෙන දෙනක වැටෙනවා. දහස් උත්තර දේවතාවන්ගේ විමානයක් ළඟ දහස් ළඟ අර දේවතාව මේක දැකලා අනන්ත පටන් ගන්නවා. මහා විනාශයක් වෙන්න යනවා. අනිත් දේවතාවු කියන හැටි ගැලක් මට වෙන්න යන වගේ විමාන වැඩි කල් යන ඉඳලා විනාශ වෙනවා. මොකක්ද දැකලාද අනන්ත දුක් වෙන්නේ? මේ මාළුවා කියන කුංචි වැලක ඇටය කුලගේ ඇවිදිලා හිටන් මගේ විමානයේ තියෙන උරුසේ ළඟ වැටුණා. දැන් ඉතින් මහා විනාශයක පෙර නිමිත්තක් පහළ වුණා. ඒකයි මම මේ අඳන්නේ. ඉතින් ඕක පිළිගන්නේ ඇති දේවතාවු. සිනහ වෙලා කොලොප්පං කරලා මේ පුංචි ඇදේකට ඌ හඳුන තරම් දුක් වෙන තරම් මොන තරම් මෝලක මදුම කරන්න කියපුවාම එහෙම කියන්න එපා. මේක ලොකු වුණොත් ඒ ලොකු වෙන જાති හැටි මෙහෙමයි, කුඩා හැටි හැටි මෙහෙමයි. මේක විශාලලා ගියාට පස්සේ මේ ගහ වහගෙන වැදලා ගිහිල්ලා තම් මුළු ගහම විනාශ වෙනවා. එදාට මගේ විමානය මෙතනින් ඉවරයි. මම වෙන විමාන හදන්න වෙනවා, හොයා ගන්න වෙනවා. මෙහෙම කියනවා ඒක තේරුම් ගත්තේ නැති දේවතාවු සනසනවලු අර විදියට. ඕක ගණන් ගන්න එපා. මොළේක් හරියෝ කාලයයි. ඕක බොල් වෙලා හරියයි. ඉතින් ඒ කියමන ආගෙන හිටියොත් එහෙම මොකද දිනා දේවතාවට? නමුත් මොළේකට කන්න පුළුවන් ඇටයක් නෙමෙයි ඒක. ඒක සතෙක් විනාශ කරන්න පුළුවන් කුරුමි කන්නේ જાතියෙකුත් නෙමෙයි. වෙහි කාලයක් ආවුවාම ওই ඇටය උසින් පැලවිලා කිස් ගහක් වාගේ රෑනක් ඇවිදilla. ඕක ලොකු වෙලා හිටන් අන්තිමට මුළු ගහම වහගෙන යනවා. එදා කාලේ දේවතාව කියලා මම එදා කිව්වා. උඹලා ගණන් ගන්න එපා කිව්වා. අද බලහම වෙච්ච දේ. දැන් මුළු ගහම විනාශයි නේද? මගේ විමානෙත් ඉවරයි. මේ වැල ගිහිලා ඉතාලම කෙන්ද වගේ ඇදිලා ඇදිලා මෙහෙම විනාශ වෙලා මගේ විමානෙත් විනාශ වෙනවා කියලා දේවතාව දුක් වෙනවා. දැන් මේක දේශනාවේ තියෙන කතාව. ඊට පස්සේ දේවතාවට ගානෙන්න විමානයක් නැ වෙන වෘක්ෂයක් හොයාගෙන විමානයක් හදාගෙන හොයා ගන්න වෙනවා. දැන් මේක බෙල්ලා තියෙන්නේ මොකද මේ ඉතලා උපමාව. මිනිස්සු පව් කරනවා. සුළු පවක් කරගුවාම ඕකට ලත වුණොත් එහෙම ඔය කව පිරිසක් ඒව ගණන් ගන්න නැති භෞතිකවාදීන් නැ යම් කිසි ආකාරයෙන් ඔය බිරිස් ඉන්නවා අන්තවාදී බිරිස්. ඔය සුළු දෙයක් ගණන් ගන්න එකත්. ඔහොම කියලා කියනවා. නැමෙ පාප බීජය ඇට පේන්නේ නැහැ. එතරම් පුංචි මේක ඇට වැඩෙන්න ඉඩ ඇරියෝ යලි යලි පාපයන් ගොදුරු වෙවි කටයුතු කළොත් නොසලකිල්ලි. අන්නර මාළුවා වැලේ හීනි කෙස් ගහ වාගේ ලියෙල්ල ඇවිදිලා ගහම වාගෙන විනාශ වෙනවා වාගේ මුළු අධ්‍යාපම විනාශ කරනවා. සතර පාගත කරනවා. එතෙන්ද හේතු වෙනකම් වැඩෙනවා. දැන් මාළුවා ඇටේ ගැන සුළුවේ නොවිත ඇවිලා මේක විනාශ කරලා යම්මන අර ගහේ විනාශයේ වෙන්නේ නැතුව වාගේ පාපයේ සුළුවෙන් දැක්ක තරම විනාශ කරලා දාපල්ලා. එහෙම කරගත්තොත් පාපය නිසා ඇති වෙනා මහා භයානක විපතට ඔබලාට පත් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඔය මාළුවා වැලේ සිද්ධිය උපමා කරලා ධර්ම දේශනාවක් කළා. දැන් මේක හරි වැදගත් වෙන අපිට දෙපැත්තක.
දැන් එකක් තමයි උල්ස දේවතාවෝ ඉන්න බවක් උල්ස දේවතාවන්ගේ කතා බහේ හැටි තමගේ වෘක්ෂයට තියෙන ආදරය ඒ වෘක්ෂය විනාශ කරන තමගේ විමානයේ විනාශ වෙන හැටි මෙහෙම සිද්ධියක් ලෝකේ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ බුදු ඇසින් දැකලා දේශනා කරපු දේශනා. එන ඒවත් නැති කරන්න බෑ. එන අපි දකින්න ඕනේ ඒ අනුසාරයෙන් දෙපැත්ත. එකක් තමයි අඳු මාත්‍රව පවත් දැකගෙන ආයත සංවරයේ පිටලා එබඳු පවනකල මේ අධ්‍යාවනකට වෘක්ෂය ආරසා කරගන්න උඩ කලදරයට වැටෙන්න ඕනේ. ඒ ආධ්‍යාත්මික පැත්තෙන් විමුක්ති පැත්තට මාර්ගය හදාගන්න හැ. අනික තමයි ඔය දුන්න උපමාවන ලෝකේ තියෙන දේවල් තේරුම් අරගන්න ඕනේ. එහෙනම් මේකෙත් අපි දකින්න නැහැ. එහෙනම් ඉස්සර ඉස්සලා විසු දස් යද කියලා මොකද? ඔන්නේ බුදුරජාණන් වහන්සේ දැක්ක ඒ කලෞගේ කාරණා නිසා ඔක ඉස්සරු දැකලා තිබුණා. ගස් වලට ආදරේ සලකනකොට ඒ ගහට අධිග්‍රහිත දේවතාවන්ට ලොකු සතුටක් ඇති වෙන බවක් දකින්නවා. ඒ විදිහට ගහ පෝෂණය වල ඊට අධිග්‍රහිත දේවතාවෝ සතුටු වෙලා මිනිසුන්ට ආශිර්වාද කරන බවක් දකින්නවා. නැත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා සතුටු වෙන දේවතාවා තමන්ට යහපත කරලා දීවෙන සතුටු වෙන දේවතාවා අසතරුවේ සාරස්සා කරනවා වගේ ආරස්සා කරනවා. ඒක ලොකු පුද්ගලයා. ඒ නිසා උට අභිවෘද්ධිය අපිට පිළිහිමක් යකින බුද්ධ දේශනාවත් එතන සම්බන්ධ වෙනවා. එහෙනම් ඉදා ඉතිවරු පෙන්නලා දුන්නේ බොරුවක් නෙමෙයි. ගස් කල් ඇදෙවුවා කියන හේතුව ඕකයි. හැබැයි ඔක නිවන් මාර්ගක් නෙමෙයි. පුතේ අම්මා කියන එක අහපන් තාත්තා කියන එක අහපන්. අම්මාගේ තාත්තාගේ රැකවරණයෙන් පිට ඔබ හිතුමතේ යන්න එපා කිව්වොත්. ඒ පුතා ඒක පිළිඅරගෙන ගියොත් ඔක නිවන් දකින්න මාර්ගයක් නෑ. තාක්ෂණය ගෙනල්ලා කියන්න පුළුවන්. අම්මා කියන එක ඇහුවල තාත්තා කියන ඇහුවල නිවන් දකින්න පුළුවන්. ඒක නිවන් මාර්ගද? බුදුන් කියන එක ඇහුවොත් නිවන් දැක්කේ. අම්මා තාත්තා කියුවේ ගහල නිවන් දැක්කේ නැහැ කියලා තර්කයක් ගේන්න පුළුවන්. දැන් ඒ තර්කෙ මෙතන ගලපන්න පුළුවන්. අම්මගේ තාත්තගේ ආශාව ඇත්තේ අම්මා තාත්තා කියන අවවාද අනුශාසන අහන දරුවාට. අභිවෘද්ධියක් නැද්ද? අම්මා තාත්තා ලෝකේ අධ්‍යක්ෂීම් තියනවා. දරුවට අධ්‍යක්ෂීම් නැහැ. දරුවට යහපතක් වෙනාට අම්මා තාත්තා කැමති. අම්මා තාත්තා අවවාදයක් අනුශාසනාවක් දෙනවා. පුතේ මෙහෙම හැදියා, දුවේ මෙහෙම හැදියා. මේ මේ දේ කරන්න එපා, මේ මේ යහපත් දේ කරගනි, මෙහෙම ඉගෙන ගනි ආදී වශයෙන් උගල අපි උදව් කරන්න. හැම කල්ලි දම් කරලා දෙනවා, කණ්ඩ බොල්ල දෙනවා, ඔක්කොම කරලා දෙනවා කියලා අම්මා තාත්තා බොහොම ගැහපත් කරුණාවෙන් දරුවාට කියනවා. ඒ දරුවාගේ අම්මා කියන එක තාත්තා කියන එක අහලා ඒ දින කටයුතු කරගත්තා. ඒ දරුවාට මෙලෝ අභිවෘද්ධියක් ලැබෙනවා. හැබැයි අම්මයි තාත්තයි දෙනා පුතා ජනලා බණ අහලා තිබුණෙත් නැත්නම් අබුද්ධෝත්පාද කාලෙක නම් ඒ දරුවාට යවවාදන් සාසනාව දෙනවා. ඒක අබුද්ධෝත්පාද කාලෙත් කරන අම්මා තාත්තා දරුවා. ඉතින් අම්මා තාත්තා එකේ බැහැවෝ දරුවාට නිවන් දකින්න බෑ. හැබැයි මෙලෝ අභිවෘද්ධියක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔය අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ හිස් දෙයක් කියනවා. අම්මා තාත්තා කෙනෙක් හරියට නිවන් දකින්න පුළුවන් දැවුවොත් එහෙම. ඔව් කියන්නේ. එහෙනම් අබුද්ධෝත්පාද කාලෙත් නිවන් දකින්න පුළුවන් නේ? අබුද්ධයලු පහළ වෙන්න ඕනේ නෑනේ. අම්මා තාත්තලා සල්කලා අම්මා තාත්තා කෙනෙක් හරියට නිවන් දකින්න බැරි එහෙම කළ මෙයක් තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ ධර්මයක් සංඝ රත්නයක් අදහන්නේ නැතුව. අපි අම්මා තාත්තා කෙනෙක් ඇහුවොත් අපිට නිවන් හම්බෙයිද කිව්වොත් බුදුරජාණන් වහන්සේ ඕ කියයි. එහෙම උත්තරය හම්බ වෙයි. එන්න විදිහක් නැහැ. එහෙනම් ඒ වගේ ගස් කාල වලට අධිග්‍රහිත වෙන දේවතාවන්ට සත්කාර කරලා හරි ඒවට උපකාර කරන නිවන් දකින්න බෑ. නමුත් ඒ කාලෙත් ඔය වගේ කරගෙන ඉන්න බෑ කිව්වේ අන්නේ ඒකයි. නිවන් දකින්නයි බැරි. මෙලෝ අභිවෘද්ධිය තහනම් කළා නැහැ. බුදුරජාණන් වහන්සේ අනුමත කළාම තියෙනවා. ඉතින් අදත් අපිට පුළුවන් අපි කරන ගොවිතැන් වල ඉස්සරහ අපි ආදි පැරන්නේ. ඔය ක්‍රම භාවිතා කළා. ඔය ක්‍රම භාවිතා කළා තමයි ඊට අවශ්‍ය කරන්න ආව ගෝචයන් සාතු සප්පායම් කළේ. ඒකට අවශ්‍ය කරන ක්‍රම ගත්තා. පොල් පැලයක් හිටවනකොට අද අපි ලුණු දානවා, හෝර දානවා, කුවිනාශක බේත් ගහනවා. පොල් පැලේ අර ලෙල්ල වේව කාලා ගහ කරිනවා. මෑදා වෙනකම් තවත් බොහොම පිරිස රාය කරන වෙලා හබර්ල පැලයක් හිටවනවා අර වලි පැත්තක. පොල් පැලෙත් එකලා හවල් පැලයක් හිටවනවා. හවල් පැලෙත් නුගුට වැඩිනවා. පොල් පැලෙත් වැඩිද. පොල් පැලෙට බාධාවක් නැහැ හවල් ගහ. හවල් ගහේ මුල හැමතැනම ගිහිල්ලා ඒකේ තියෙනවා එක්තරා ප්‍රතිශක්තිකරණයක්. වේයෝ වගේ සත්තුන්ගේ කෘමි සත්තුන්ගේ ඒ වගාව ආරක්ෂා කරගන්න. ඉතින් හවල් පැලයක් හිටවලා තමයි එතන හිටවගන්නේ පොල් පැලෙ.
අපි ගුරු දාන්න ඕනේ නැහැ, ගුරුනාසක දාන්න ඕනේ නැහැ, පොල් පැරේ වේව ගන්න නැතුව ලොකු මහත්යලා ඒක රවස කාලය යනකොට හබල පැලේ ස්වභාවයෙන් මැරිලා යනවා, පොල් ගහ වැදෙනවා. ඒ වගේම ආදි පැරන්න කරපු වැඩක් තමයි පුඹුරු වපුරනකොට. උඩම වක්කල ළඟ හබල පැලේකුයි කහ පැලේකුයි හිටවෝ. වතුර ගලාගෙන යන්නේ නැහැ. අංකර කුඹුරු වපුරන. අපි දන්නේ නැහැ මොකර කළාද කියලා. කහවල තියෙන දිලීර නාශක ශක්තිය. හබල ගස්වල තියෙන කුමීන්ගෙන් ඇතිවෙන විස වළක්වන ශක්තිය. නමුත් මොකද හිතුවා දන්නේ නැහැ. කහ පැලේකුයි හබල පැලේකුයි අරගෙන කුඹුරු වපුරන උඩ ගිහිලා ඉතින් උඩ වක්කල ළඟ හිටවන. හිටවල තමයි කුඹුරු වපුරන්නේ. අන්න ගස්කොලන් වලින් ගත්ත එක්තරා ක්‍රම. ඒ ශක්ති විදිහ තියෙන ගස්කොලන් වලට ඒකට ගලක අනුකූල වන්නා වූ දේවතාව අරක් ගන්න. සියලු ගස්වල සියලු දේවතාවන් අරක් ගන්න බෑ. ඊට ගැලපෙන ගස්වලට ඊට ගැලපෙන අරක් ගන්න. ඒක පුණ්‍ය ශක්තිය අනුව, කර්ම ශක්තිය අනුව ඒ ඇයට ඒවා විමන් වශයෙන් හම්බ වෙන්නේත් එහෙම. ඊට ගැලපෙන තැන සුදුසු තැනයි ඒ ඇය තෝරා ගන්න. ඉතින් අපි අදත් මොකද කරන්නේ? ඉදාය කරපු ක්‍රමෙයි අදත් ගන්න පුළුවන් මේ ලෞකික වැඩවලට මේව අත්හැරපු නිසා තමයි මේ ප්‍රමිනාතක බේත් ගහන්නයි සියලුම කටයුතු සිද්ධ වුණේ මේ ගුප්ත ක්‍රම මෙලෝ ජීවත් වෙන්න තිබිට ප්‍රබ ගණන් ගත නැතුව අයින් කරපු වි. අදත් මොකද කරන්නේ? අර වගේ හදනකොට දැන් කොඹ ගහ සතු ගන්නෙ නැහැ. කුමින්ද ඒක ගැලපෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවල් වලට ඊට ගැලපෙන්නා වූ දේවතාව කොහොම ගහටත් අලක් ගන්නවා. ඔය යක්ෂ කියන කොටසේ නම කිව්වට සියල්ලම මිනි කලයක් උනේ නෙවෙයි. යසස් ඇති නිසා යක්ෂ කියනවා. ඒ වගේ කොටස් තියෙනවා. මෙලෝදි කෙනෙකුට උදව්වක් කරලා උපකාරයක් කරලා යහපතක් කෙරුවොත් ඒ පුණ්‍ය කර්මයේ විපාක ඵලයක් වශයෙන් එහෙම ශක්ති විශේෂයක් ඇතුව උපදිනවා. ඊට පස්සේ දේවතා අධ්‍යවට පුණ්‍ය ඍද්ධියක් ලැබෙනවා. එක්තරා අපිට නොපෙනෙන කිරණ ශක්තියක් විහිදුවා. ඔය හැවදේක මුල ඉඳාම සියුම් තැනකින් පටන් ගන්නවා. ඇහැට පේන වර්තමට ආවම විතරයි අපිට පේන්නේ. කෘමි වෝදලක් ඇහැට පේන වර්තමට අපිට පේනවා. කෘමියට අවශ්‍ය පරිසරය හැදෙන හැටි අපිට පේන්නේ නැහැ හැට. අනේ පරිසරය හැදෙන මූල වර්තම ඒ ධනීවාන ආපෝතේජෝ වායවපටන පස්ජල ගිනිසුලන් කියන හතරට යන්න ඉස්සෙල්ලා අපි වෙන්නේ ඉස්සලා තිබෙයි. ඊට ඉතා සියුම් මට්ටම තමයි ආරම්භය. ඔන්නේ ආරම්භක මට්ටමේදීම ඇති කරන්නා වූ ප්‍රතිචාර දක්වන දෙයක් ඒකට වෙන් කළා. නරකදියා හටගැනීමේ ආරම්භයේ සියුම්. ඒ සියුම්ම හටගන්නා වූ අවස්ථාවට ඒක මැඩපවත්තන්න අවශ්‍ය කියන නිබඳම සියුම් කියන ශක්තියක් ඇති දෙයක්. ඒකට වෙන් කළා නම් පොරොවෙන් කපන්න තියෙන එක නියපොත්තේම කල්ල දැම්මා කියන විදිහට මුලින්ම ඉවර කරගත්තා. මෙන්න මෙහෙම ක්‍රම තියෙනවා. ඉස්සරහත් එහෙම ක්‍රම භාවිතා කළා. ඒ මී ගහ, කොහොඹ ගහ, කුඹුක් ගහ මේ වගේ දේවල් ඉස්සර හිටවනවා. මී ගහ කීපයක් හිටවනවා කුඹුරක අද්දර. ඒ මීගහ ඇතුළු කරන්නා වූ ශක්තිය නිසා කුඹුරේ පාළු වෙන්නේ නැතුව තස්වික වෙනවා කුඹුර. එහෙම ක්‍රමයක් ඉතර තිබුණා. ගස්කොලන් වලට ඉතර මිනිස්සු ආදරය කළා කිව්වෙ තොන්න හේතුව. පොළොවත් එක උෂ්ණතාව තියෙන පැත්තක දිලක් ළඟ කුඹුක් ගහක් හිටියේ. කුඹුක් මුල ගියාට පස්සේ දිදේ වතුර ඉතාම සීතලයි. අත්දකින්න පුළුවන් දේවල්. කුඹුක් ගහක් දිලක් ළඟ හිටවන්නේ ඕකයි. විදේ වතුර බොහොම සිසිල් වෙනවා. එහෙම ක්‍රම තිබුණා. ඒ වගේ ගස්වල අධිකෘත දේවතාවෝ සිටියා. ඒ දේවතාවෝ දේව ආශිර්වාදයක් කරනකොට ඒ දේව ආශිර්වාදින් අර අති සිවුම් පැත්ත සකස් වෙනවා. විද්‍යාමාන පැත්තේ විපාකයක් විනාශයක් වෙන වත්තකට නැගෙන්නේ නැහැ මුලින්ම කපලා දානවා. මෙන්න මේ ක්‍රම භාවිත කළා. මින් අදත් පුළුවන් ඔය ගොවිතැනක් කරන කට්ටිය ඒක කර ගොවිතැනට පාළුවුත් නොවේද? ඒ වගේම ලෝකෙටත් යහපතක් වෙන්නේ ඊටසුදු ප්‍රධාන ගහක් කොලා ඒ අතරින් හිටවලා අර විදිහට සාත්සප්පායම් කරලා ඒ ගහත් ගහ පැතිරි දෙනා දේවතාදී පිරිසට ඒ උදව් උපකාර කරලා තමන්ගේ ස්ථාන ඒ දේවල් තමන් ගොවිතැන් ආරක්ෂා කරගන්න ඒ ආශිර්වාදය ගත්තා. ඒක බුදුදහමට පළහැනි දේවල් නෙවෙයි. හැබැයි නිවන් දකින්න බලාගෙන එකක් වකොල්ල හරියන්නේ නැහැ.
ඔයා ජීවත් වෙන්න බෑ. බුදුරණන් වහන්සේ ජීවත් වෙන්න හැම කෙනෙකුටම ශ්‍රාවකයන් වහන්සේලා මෙහි ඇවිල්ලා ගිහිලට මිනිස්සුන්ට මේ ලෞකික ජීවත් වෙන මඟ පාදා දීපල්ලා කියනවා. ලෝකෝත්තර වූ නිවන් මඟ පෙන්ලා අනුශාසනා කරන්න කියලායි විසුණු වහන්සේලා සංගරත්නේ ලෝකෙට විද්‍යාමාන කරලා දුන්නේ. මිනිසු විවිධාකාර වන්නා වූ දේවතාවය ඇසුරු කරගෙන ඒ වගේ තමයි ලෞකික අභිවෘද්ධිය ලබා ගන්න ක්‍රම. ඒ අය විරුද්ධ වුණේ නැහැ. ඒවා කරගෙන ඉන්නම් ඒවෙන් කරගත් ශාස්ත්‍රීයත්වයෙන් අර විසුණු වහන්සේලා දානමාන දීලා තමන්ට උදව්පකාර කරපු ඊයම් දේවතා ආදී කුට්ටාසේ වැද්දේ සියලු දෙනාටම අර මහ පින අනුමෝදන් කළා. ශාසනය පහළ වෙන්නේ ඉස්සෙල්ලා තිබිච්ච ලොකු ආසනාව පහළුණා. ශාසනය පහළුණාට පස්සේ ලැබෙන්න තිබුණ පොඩි පොඩි පින් වාගෙන මේ මහ පින් හදා ලැබෙන්න පටන් ගත්තා දේවතාවා. විශාල ශාස්ත්‍රීයත්වයක් උදා වුණා. ඒසයින් සතුරු වෙන දේවතාව අසීමිත උදව් උපකාර කරන්න පටන් ගත්තා. ආරක්ෂා කරන්න පටන් ගත්තා මිනිස්සු. එනිසා මිනිස්සුන්ට සියලු අභිවෘද්ධිය ලැබුණා. නමුත් කලක් යනකොට විවිධාකාර ක්‍රම හතාවන් වගින් එක එකනා තම තමන්ගේ මති මතාන් ඉදිරිපත් කළා. දේව සංකල්ප කිනියවයි තයි නැහැ. ඔවා බෞද්ධයින්ට ගැලපෙන්නේ නැහැ. ඒවා මිත්‍යා දෘෂ්ටි වල මේ ආදි වශයෙන් කී කියවල පහර ගැනුවා. තව අමාර කෙනෙක් ඔය දේව ඒ වගේ යම් කිසි ආධාරයක් උපකාරයක් ගන්න තියෙන ක්‍රමයේ දකින්න කපටි මිනිස්සු මොකද කරන්නේ? අපිටත් දෙවියන් ආශ්‍රයේ ඉන්න අපි ආශ්‍රයේ තියෙනවා. අපි දෙවියන්ගේ වැඩ කරන කට්ටිය අපි ළඟට වරෙලා කියලා ඒ මිනිස්සු ගහා ගන්න පටන් ගත්තා. විවිධාකාර උපක්‍රම කළා කපටිකම් කරන්න පටන් ගත්තා. සමාජ දූෂණය කරන්න පටන් ගත්තා. මේ නිසා මොකද කරන්නේ? අර දේවතා සංකල්පයෙන් ගලිවිච්ච යහපත නැති වෙලා ගිහිල්ලා ඒ දේව සංකල්පිතා දැකලා පහරවදීන පටන් ගත්තා. අර නීච මිනිසුන්ගේ නීච වැඩ නිසා. ඒ නිසා අන්තිමට පවු කාලයක් යනකොට ඒව අපම මිත්‍යා දෘෂ්ටික වැඩ කියලා අර නීච දේවතා සංකල්පේදා මිත්‍යා දෘෂ්ටිකේ නම දැක්කා. මිත්‍යා දෘෂ්ටි උනේ මොකද්ද? ඒ මුල් කරගෙන කණ්ඩා සූත්‍ර හදාගත්ත අසත්පුරුෂ නීච පුද්ගලයන්ගේ වැඩ පිළිවිලි. ඒක මිත්‍යා දෘෂ්ටි. ඒක ගැළපෙන එකක් නෙමෙයි. ඊට පස්සේ මිනිස්සු දූෂ්‍ය පැත්තට යොමු කළා. දෙවියොත් එක්ක විලා අපි මෙයා කරනවා. අපි තමයි මේක ඉන්න ලොකු ප්‍රධාන අය කියලා, දේව ගැතියෝ කියලා. අර කපටි දූෂ්‍ය කරන මිනිස්සුන්ගේ උපක්‍රම වලට අහුවෙලා ඉතින් සමාජ විනාශ වුණා. ඒ වගේ නෙමෙයි ඔය කියන්නේ. මිත්‍යා දෘෂ්ටිය නෙවුවා. ওই දෙවියන්ගෙන් යම් කිසි ආශිර්වාද ලබා ගැනීමේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි නිවන් දකින්න නෙවෙයි ලෞකික යහපත සිද්ධ කරගන්න අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ ගොඩනගාගෙන එහෙම කටයුතු කරගන්න. මේ දැහැමි සාමයේ කටයුතු කරගන්න මිනිසුන්ට දෙවියන්ගේ ආශිර්වාදය ලැබුණා. දෙවියන්ගේ රැකවරණත් ලැබුණා. ඒ තුලින් ඉඳගෙන මිනිසු සාමය අසුරු කරලා හිටන් කරන යහපත් දේ නිසා දෙවියන්ටත් නිවන් මාර්ග පෑදුණා. මිනිසුන්ටත් නිවන් මාර්ග පාදා ගන්න හම්බුණා. සියල්ලෝම යහපතක් උදා කරගන්න. ඉතින් අපි ඔය දකින්න ඕනේ ඒ නිසා බුදුරන් මහතේ දෙවියන් පිළිබඳ කරන්න ආව ආශිර්වාදයක් ගැන ඉපා කියලාත් නැහැ. දෙවියන්ට කරන උදව් උපකාරයක් ගැන ඒක ඉපා කියලාත් නැහැ. ඒ සියල්ලම කිරීමත් නිවන් දැකීමට පුදුමඟ වටහාගෙන සියල්ලෝම එකතු වෙලා හිටන් මේ සංසාරයෙන් නිදහස් වෙන වග පාදා ගන්න කියලා දුන්නේ. ඒ ක්‍රම කතාව අනුගමනය කරන අදත් මේ සියලු යහපත උදා වෙනවා. අදත් බාධක නැති වෙනවා. එහෙනම් මෙලෝ අභිවෘද්ධියත් ලැබෙනවා. පරලෝ අභිවෘද්ධියත් ලැබෙනවා. සියලු දුක් නිදි කර ගන්න නිවන් මඟක් පහළ වෙනවා. මේ කාරණා තුනම සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ දැනින්න ඕනේ ඔය ක්‍රම අනුගමනය කරලා බලන්න. පළකොළ ගහේ වටනොත් එක්තරා විදිහක ඉතාම සියුම්. දේවාද්දව සියුම් වෙනවා. ඒ වගේම අල්පේ ශාකේ මහේ ශාකේ දෙවොල්ලක් ඉන්නවා. පුංචි පුංචි ගස්වල සම්බන්ධ වෙච්ච පිරිස් ඉන්න ඒ වෙනුත් අරගන්නා කොටස. එහෙම දේවතා කොටස් ඉන්නවා. සමහරවිට මල් සුවඳ අරගත දේවතාවෝ ඉන්නවා. මේ ලෝකේ මල් පිපුණාම මේ මල් වල සුවඳ තමයි ඒගොල්ලන්ගේ ආහාර. දේහේතර සමපිච්ච වෙලා කිලෝකම අපි දන්නේ නැති පැත්තා සිද්ධ වෙනවා. මේ සමපිච්ච වෙලේ සුවඳ ගන්නවා මල් සුවඳ අරගත දේවතා. ඒ ඇතුළට නිතර එනවා. ඒගොල්ලන් නීචාමනුස්සයෝ නෙමෙයි. දේවතා කොටා ජාතුරු මහරජාදීලායි දේවතා කොටාසේටයි දිව්‍යයන් දෙවඟලන් ඉන්නා මල් සුවඳින් ජීවත් වෙනවා. ඒ ගේසරා මල්වත්තක් වැළුවේ ඉස්සර ඉඳන් ඕකයි. සමපිච්ච වෙලා හිටවනවා. පොරසල් හදනවා. එහෙම ක්‍රමයක් කළා. ඒ සුවදනාවකට දේවතාවු ඇතුළු කරනවා නම් යන්තැන ඒ ක්‍රියාව ඒ සාන්තිය ඒ පිරිසලත් වදිනවා. ඒවට සකස් කළා දින දිනයිට ආශිර්වාදත් කරනවා. මෙහෙම ක්‍රමකටාවක් තිබුණා. පළ පළ දේවල් වලට අරගත දේවතාවුයි
පළවල ගස්කොලා හිටවල හස්කී ගතිය කටයුතු කරනකොට මිනිසුන්ට පළ ලැබෙනවා වගේම දේවතාවන්ට දේව විමන් සහිත ඉස්සන් ලැබෙනවා ඒක. ඔය ආකාරයෙන් සකස් කරගුහම ඊයාගේ ආශිර්වාදයක් ලැබෙනවා. මිනිසාගේ බාධක දුරු වෙන බව පැහැදිලියි. මෙහෙම කරම හතා තියෙනවා. ඉතින් ඒ නිසා ඒවා වලින් යහපතක් කරගන්න පුළුවන් උගාසුරට ශුද්‍ර ජීවීන් කියන්නේ ශුද්‍ර විදිහට ජීවත් වුණාම 15 වෙනි විෂයෙන් හටගන්න මූල ආරම්භයේ පටන් ගන්න කොටස. ශුද්‍ර ජීවීන්ගේ තමයි මේ හානිය තියෙන්නේ. දිලීර කියන්නේ ඒකයි. බැක්ටීරියා කියලා කියන. බැක්ටීරියා කියලා කියන්නේ බැක්ටි කියන්නේ ලාබාල පහත් ඒවා. ඉරියා කියන්නේ ඉරියව් වල. පහත් ඉරියව් වැඩිලු කරනකොට බැක්ටීරියා හැදෙනවා. බැක්ටීරියා කියන්නේ ඒකයි. ආරම්භයේ පාතිරියා. ඒකෙන් හටගන්නා වූ චිත්ත දූෂ චිත්ත කිරණ වියග විශ්වයට ගමන් කරලා ඒ විශ්වයේ වටපිටාව පරිසරයේ ඒකද හඳුනාගන්න බැක්ටීරියාවට පරිසරය හැදෙනවා. ඒ පරිසරය අසු කරනකොට ඒකේ තමයි දිලීර රෝග කුෂ් රෝග ආදී වශයෙන් කීඩාට විද්‍යාමාන ඵලෙ මතුවේ. ඉතින් බැක්ටීරියා හැවත් ලාබාල පහත් ඉරියව් අත්තරින්න ඕන. ළමා වැල අත්තරින්න වෙන වැඩි හිටියා. නමුත් අද වෙනකොට වැඩි හිටියයි තමයි ළමයින්ට වැඩි ළමා වැල කරන්නේ. වැඩි හිටියා තමන්ගේ කතාව ක්‍රියාව යොදවා තියෙන ළමා වැල වල පහත් වැල වල වෛරය ආශ්‍රය කරගෙන ඉන්නේ. අරකට හරියන්න එපා. ඕකට නම් කැඳ කන්න හම්බෙන්න එපා. මල් නම් ඉඳ දෙන්නේ නැහැ. කවුදත් උන් හැදින්න. ඔළුව සම් දෙන්නෙම නැහැ. කී දෙනෙක්ගේ අදහස අභ්‍යන්තරයේ තියෙනවා කියලා හිතලා බලන්න. ඔය වෛද්‍ය ආශ්‍රය කරගෙන ඉන්න නිසා තමයි අභ්‍යන්තරයේ තුලින් නැගින්නා වූ චිත්ත කිරණ දුෂේ නිසා පරිසරයේන වෛද්‍ය ආශ්‍රය කරපු ආයාගේ ප්‍රතිවලිය තමයි ඒකේ જાතිය තමයි වෛරස්. වෛරස් නැති කරන්න කියන තව මොන බේත් ගන්න හදුවා තව හොයාගෙන නැහැ වෛද්‍යයට බේත් හොයාගෙන නැහැ. ලාභාර්ථය අයින් කරගන්න පුළුවන් නම් වෛරය දේශයෙන් අයින් කරන්න බෑ. නම් වෛරයෙන් හැදිච්ච වෛරස් අයින් කරන්නත් බෑ මේ තුල. නම් වෛරස් වලට වේත් නැහැ. බැක්ටීරියාවට තමයි පොඩි වේදක් හැදෙන්නේ. ඔන්න වෛරස් සහ බැක්ටීරියා අයින් කරගන්න ඕන සමාජයේ. මේසු හැම කෙනාටම කරුණාවේ මෛත්‍රියෙන් සලකන්න ඕන වෛර කරන්න හොද නැහැ. කෙනෙක්ගේ යහපත ඉරිසියා කරන්න හොද නැහැ. කෙනෙක්ගේ දිනුව දැකලා ඒකට හිඟි හිඳා කරන්න හොද නැහැ. ඒ වගේම පහත් වැල ලාභාල වැල සෙල්ලම් වැල මේවා අයින් කරන්න ඕන. මේවා ගැලපෙන්නේ නැහැ. යහපත් දේවල් වල ඉඳන් තියෙන කාලේ අපරාධෙ මේ අනවශ්‍ය දේකට යොදලා කාලේ කාදනවා අවුරුදු 50ක් 60ක් ජීවත් වෙන මනුස්සයා 70ක් 80ක් ජීවත් වෙලා මැරෙන මනුස්සයා මොකද කරන්නේ? ඒ දුළු කාලයේ වටිනාම දේකට සංහා අගිරා කාලයේ කීක ඉන්නා මිසක් ඒකෙන් හතරක් වැඩ කරගන්නේ නැහැ. වැඩක් නැති ඉස්දේට කාලා දාලා ගිහිල්ලා මැල්ල ගිහලා අහසට අපා වෙනවා. අහසට අපා ගත වෙනවා. ඉතින් බෞද්ධත්වයේ තුල ඔවා ඔක්කොම විස්තර කරලා තිබුණා. ඒ හිලාටුවා ඔක්කොම විනාශයි අද. ඔය හිලාටුවා වල ඔක්කොම විග්‍රහ කරලා තිබුණා. ඒවා නැති නිසා සමාජයේද මහා විනාශයක් අද සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි දැනගන්නේ නරක දෙයක් නෙමෙයි හොඳ දෙයක් නම් හොඳ දෙයක් කියලා හොඳක් වෙනවා. නරක දේවල නරකක් වෙනවා. මේක බුදුදහමට එකඟද නැද්ද කියලා කියන්නේ ඉතින්ලා දැනගන්නේ බුදුරණාහතේ දේශනා කළේ මොකද්ද? හොඳ දේ හොදක් වෙනා නරක දේ නරකක් වෙනවා එහෙනම් හොඳ දේ නරක දේ කියන විතරයි හොයාගන්න ඕනේ. හොඳ දේ නම් කරන්න. ඒකෙන් හොදක් වෙනවා. නරක දේ නොකරන්න. ඒකෙන් නරකක් වෙනවා. ඔක මොන පොතේද ලියා තිබුණේ කියලා නම් හොයලා හරියන්නේ නැහැ. ත්‍රිපිටකයේ කොතනද තියෙන්නේ කියලා ඒකෙන් හොයන්න බෑ ඕක. මූලධර්මයේ දීලා තියෙනවා. ඔය මූලධර්මයේ තුලින් හොඳ දේ නරක දේ තේරුම් අරන් හොඳ දේ වල හොඳින් හොදක් වෙනවා. ඒක බුද්ධාමයට එකගයි. නරක දේ නොකළ යුතුයි. පොතේ තිබුණා නැතත් ඒකේ හොඳ නරකේදී ආහක් කරපුවාම ඒකිනුත් යහපතක් වෙනවා. නරකදී ගලොත් නරකක් වෙනවා. පොතේ තිබුණා නැතත් වෙන්නේ ඒකයි. පොතෙන් ඕක කරන්න බෑ මේ අප්‍රමාණයි. අපමානෝ බුද්ධෝ අපමානෝ ධම්මෝ අපමානෝ සංඝෝ මේ බුදු ගුණ දහම් ගුණ සංඝුණ මේ විස්තර අප්‍රමාණයි. ඒවා පොතෝ ලියන ගොන් ප්‍රමාණ කරලා. තම තමන්ගේ නුවණේ මට්ටමට මේ ගුණ දකින්න ඕන. දැකේන අනුගමනය කරන්න ඕන. එතකොට ඒ යහපත ලැබෙනවා. ඒ ඔය විදිහට කටයුතු කරගන්න ඔය ගස්කොලන් හිටවනකොට ඒ වගේ ප්‍රතිශක්තිය දෙන ගස්කොලන් එහෙම හිටව ගන්න. ඉතින් ඔය ක්‍රම තියෙනවා ඉදිරිය හදා ගන්න. බුලත් වල හිටවපුවාම අද විතරක් ඉදා කලේ මොකද්ද?
බඩු ගහයි මිරිස් ගහයි අතරින් හිටියේ. බුලත් කොටුවේ තමයි බඩු මිරිස් තිබුණේ. බුලත් පන්දලෙන් උඩට ගිහලා කොච්චි හැදේ. ඒ තරම් ගස් උසයන. බුලත් හල් දහනියකුත් නැහැ. බඩු ගහට මිරිස් ගහට හානියකුත් නැහැ. ආදායම් දෙකම ලැබෙන. එකින් එක ආරස්සාවේ. බුලත් වල මගේ දුව. මගේ පුතා තමයි බඩු ගහයි මිරිස් ගහයි ලොකු පුතාගේ බොලි පුතායි. ඔය ගහ අතගාලා උදේට ගොවිලාල අතගාලා ඔහම ඉඳලා තමයි එන්නේ. වල් ගහ කියලාවත් වැල කියලාවත් කතා කරන්න ගියේ නැහැ. ඒතරමට ආදරේ හිතේ ගස් කලන් වගේ. අදත් මේ වචනේ විතර කියනවා පරිසරයට අපිත් ආසයි පරිසරයට ආදරේ කිය කිය ඉන්නා මිස මේක අකක් නවත් දකින්න නැතුයි. ඔය ක්‍රමයටම තමයි ඒ කාලේ ඒ ආශිර්වාද ලබා ගන්න. අදත් මේ ක්‍රමෙන් හුඟා සාර්ථක කරගන්න පුළුවන්. ඔබ විතර ආදී කරනකොට ඊකර ගැලපෙන ප්‍රතිශක්තියෙන් තව ගහක් එතනින් හිටවලා මින් ගහ වැල කියන්නේ නැතුව බොහොම ආදරෙන් දරුවන්ට වායි කතා කරලා ඒ වගේ සාතු කරලා එහෙම කරලා බලන්න ගා සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. මේ තාන්න අමුතු බෝල දාන්න දෙයක් නෑ.